හෙලෝ කොහොමද ඔයාලට? ගොඩාක් හොඳින් හැමෝම ඇති කියලා මං හිතනවා. කාර්යබහුල සතියක් වෙනුවෙන් මීල් ප්ලෑන් එකක් හදාගෙන පැය භාගයකටත් වඩා අඩු කාලයකින් සතියටම අවශ්‍ය එළවලු මස් මාළු සූදානම් කරගන්න විදිය තමයි මං අද වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්නේ. මුලින්ම බලමු අපි මීල් ප්ලෑන් එකක් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයා බලන්න ඕන ඔයාලා ගෙදර කුස්සිය කලින් දවස්වල ගෙනත් ඉතුරු වෙලා තියෙන එළවලු, ධාන්‍ය, මස් මාළු, තව අත්තෙන් හොයාගන්න පුළුවන් දේවල් තියෙනවද කියලා. ඉතිරි වෙලා තියෙන දේවල් මොනවද බලලා ඒ ටික ඔයා ලිස්ට් එකකට ගන්න ඕනේ. ඊට පස්සේ ඔයා බලන්න දැනට ඔයා ළඟ තියෙන දේවල් වලින් ගලපලා මෙනුස් ටිකක් හදාගන්න පුළුවන්ද කියලා. ඒ වගේ පුළුවන් විදියට මෙනුස් ටිකක් හදාගත්තට පස්සේ අපිට මදිපාඩු දේවල් බලලා සතියටම හරියන්න මීල් ප්ලෑන් එකක් හදාගන්න පුළුවන්. අපි එතකොට ඒ සතියට ගන්න අර අපිට ගන්න අවශ්‍ය දේවල් ටික විතරයි. මීල් ප්ලෑන් එකක් හදාගන්න එකේ ලොකුම වාසිය නම් අපේ කාලය අපිට ගොඩාක් ඉතිරි කරගන්න පුළුවන් සහ අපේ මුදල් පසුම්බියටත් ලොකු වාසියක්. ගෙදරට ගේන කිසි දෙයක් අපතේ යන්නේ නැතුව මෙහෙම කරන්න පුළුවන්. මම මීට කලින් සතියට එක දවසින් මීල් ප්‍රෙප් කරගන්න වීඩියෝ එකකුත් කළා. ඔයාලට ඕනි නම් මේකත් බලන්න පුළුවන්. ඒත් අපේ ලංකාවේ ගොඩක් අය සතියට එකපාර උයලා කන්න කැමති නෑනේ. ඉතින් ඒ අය වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. මම මේ සතියේ එළවලු ගන්න ගියේ පොලට. මේ එළවලු ගොඩාක් ලස්සන අඩු ඒකයි. ඇත්තටම සුපර් මාකට් එකේ ලොකු එළවලු කඩවලට වඩා පොලේ එළවලු ගොඩක් ලාභයි. ඒ වගේම ගුණාත්මක බවෙනුත් ඉහළයි. මම මේ එළවලු කල් තියාගන්න විදිය ඔයාලට පේනව නේද? බොක්ස් එකක් ඇතුලේ ටිෂුස් දාලා තමයි කපන එළවලු වර්ග මං සාමාන්‍යයෙන් දාගන්නේ. මේ එළවලු ඔක්කොම සෝදලා පිරිසිදු කරගෙන මං අරගෙන තියෙන්නේ. මං වට්ටක්කාවල මඳේ හොඳට අයින් කරගෙන කෑලි කපා ගන්නෙ. මොකද මඳේ තිබුණොත් ඉක්මනින්ම වට්ටක්ක කෑලි නරක් වෙනවා. කොහිලාලා සුද්ධ කරලා පොඩියට කපලා බොක්ස් එකකට දාගත්තා. මේ තඹල කරල් තුන ගෙදර හදපු වෙලකින් කඩාගත්තේ. තව අපේ ගෙදරින් ගෙනාව තිබ්බට පොඩ්ඩකුත් තිබුණා. ඉතින් මං හිතුවා ඒ දෙකම එකට දාලා රස මැල්ලුමක් හදාගන්න. බෝංචි ටිකත් මං සුද්ධ කරලා කඩලම තියාගන්නවා. කලින් සතිය ගෙනත් ඉතුරුන මාළු මිරිස් කරල් තුනක් තිබුණා. මං ඒ ටිකත් කරවල ලුණු දාලා රස තෙම්පරාදුවක් හදාගන්න තමයි හිතන් ඉන්නේ. බණ්ඩක්ක ටිකත් පොඩිවට කපා ගත්තේ මං තෙම්පරාදුවකට. මට හම්බුනේ මේ වගේ පුංචි බීට්ටල ටිකක්. ඒ ටිකත් අපි කපාගමු. ගොඩාක් කාලෙකින් අතුගෝවා කොළ ටිකක් හම්බුණා. ඒකෙන් මං රස මැල්ලුමක් හදාගන්නවා. කොළ කපලා තියාගන්න අකමැතියට සෝදලා පිරිසිදු කරලා විතරක් තියාගන්නත් පුළුවන්. එළබටු ගෙඩිවල නැට්ට කඩලා හොඳට පිහදලා තියාගන්න. මම ඒ ටික උදේටම තලාගන්නේ. තක්කාලි ගෙඩිත් සෝදලා හොඳට පිහදාලම බොක්ස් එකට දාගන්න. කරපිංචයි රම්පෙ කෑලි ටිකත් ඒ බොක්ස් එකටම දාගන්න.
සලාදයක් හදන්න පිපිඤ්ඤා ගෙඩියක් ගත්තා. ඒකත් හොඳට සෝදලා පිහදලා තියාගන්නවා. ඒකට වුවමනා තක්කාලි ටිකක් ඒ බොක්ස් එකටම දාගන්න. ඒක මට තවත් ලේසි. මන් දැන් මිරිස් වර්ග ටික නැටි ඔක්කොම කඩලා තමයි බොක්ස් කරගන්නේ. නැට්ට පිරින් තිබුණොත් ඉක්මනින්ම නරක් වෙන්න බලනවා. දෙහිගිරි ටිකත් ඒකටම මන් දාගන්නවා. දෙහිනම් මේ දවස්වල ගොඩක් මිල අධිකයි. ඒ නිසා මම මේ ටික පරිස්සමෙන් අරන් තියාගන්න ඕනේ. ලුණු සුද්ධ කරලා ඒ ටිකත් බොක්ස් කරගන්නවා. තෙම්පරාදුවට සලාදෙට මං ඒ බොක්ස් ඇතුළටම ඉඩ තියෙන නිසා ලුණු ගෙඩිය ගානේ දාගත්තා. සුදු ලුණු ටිකක් සුද්ධ කරලා බොක්ස් එකට දාගත්තා. සඳුදට වැව් මාළු උයලා තිබ්බටු දඹල මිශ්‍ර මැල්ලුම හදලා බීට් කිරට උයා ගන්නවා. අඟහරුවාදට අතු ගෝවකුල මැල්ලුම හදලා සෝයා මිරිසට හදලා පොන්චි කිරට හදා ගන්නවා. බදාදට බිත්තර තම්බල බණ්ඩක්ක තෙල් දාලා කොහිලාල ඇඹුලක් හදා ගන්නවා. බ්‍රහස්පතින්දට මාළු මිරිස් කරවල තෙම්පරාදුවක් හදලා පොල් සම්බලයක් හදලා වට්ටක්ක කිරට උයා ගන්නවා. සිකුරාදට චිකන් කරිය හදලා පරිප්පු උයලා සලාදයක් හදලා පපඩම් බැද ගන්නවා. සෙනසුරාදට මාළු බැදලා එළබටු කිරට හදලා තක්කාලි සලාදයක් හදා ගන්නවා. දවස් 6කට විතරයි මම මීල් ප්ලෑන් එක හදාගත්තේ. ඒ මොකද අපිට සමහරලාට එළියෙන් කෑම ගන්න, තව පාටියකට යන්න, මොකක් හරි ඒ වගේ දේවල් නිසා කෑම ඉතුරු වෙන්න, එළවලු ඉතුරු වෙන්න වගේ බලනවා. ඉරිදට ඉතුරු වෙලා තියෙන දෙකෙන් බැලන්ස් කරගන්න මං කොහොම හරි බලනවා. ඉතින් ඔයාලත් මේ ක්‍රමේ පාවිච්චි කරලා බලන්න. ඔයාලගේ කාලය මුදල් දෙකම ඔයාලට එකෙන් කළමනාකරණය කරගන්න පුළුවන් වෙයි. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙනකම් මං ගිහින් එන්නම්. සතුටින් පරිස්සමින් ඉන්න.